පළවෙනි වතාවට ජයල් ජයවර්ධන ජනාධිපතිගේ මම හැවදාම කියන බහුභූත ව්‍යවස්ථාවෙන් බිහි වුණ මේ නව ඡන්ද ක්‍රමය යටතේ පළවෙනි වතාවට එක පක්ෂයකට 3-2ක ඡන්ද බලය ලැබිලා තියෙනවා. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක් හැටියට දැන් ඒ පාර්ශවයෙන් පෙන්නනවා මාධ්‍යවලිනුත් එහෙම කියන්න හදනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි විශ්ලේෂණය කරලා බලනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මීට මාස 8කට 9කට ඉස්සෙල්ලා ජනාධිපතිවරණය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වැඩිය ආණ්ඩු පක්ෂය පොහොට්ටු පක්ෂය ඡන්ද ලක්ෂ දෙකක් අඩුවෙන් අරන් තියෙන්නේ. 3-2 ලැබිලා තියෙන්නේ අර බහුභූත ඡන්ද ක්‍රමය නිසා. කොච්චර ගත්තත් විපක්ෂයට ලැබෙන්නේ බොහොම අඩු ගාණක්, අනිත් පැයට වැඩි ගාණක් ලැබෙනවා. ඉතින් මේක මහා බහුභූත ක්‍රමයක්. ඒක නිසා ඒක එකක් හේතුවක්. අනිත් එක මම හිතන්නේ විපක්ෂය අතිශයින් දුර්වලලා තියෙන නිසා. මේ රටේ ප්‍රබලම පැරණිම සම්ප්‍රදායානුකූල විශේෂයෙන්ම මට නම් ප්‍රධාන වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දෙකම අද විනාශ වෙලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මම දැන් තාම හැමතැනම හොයනවා. පහුගිය අවුරුද්දේ සිරිසේන මේක විනාශ කරාට පස්සේ අවුරුදු 5ක් තිස්සේ රාජපක්ෂ ආරම්භ කරපු කටයුත්ත එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි කැඩලා සීසීකද විසිවලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රබල පක්ෂ දෙක වසර 70ක් 75ක් මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල ලෙස කටයුතු කරපු පක්ෂ දෙකම කැඩී බිඳී සුළු ගිහින් තියෙන වෙලාවක අලුතෙන් ආවත් කොහොම වුණත් ශක්තිමත් නායකයෙක් ඉන්න පක්ෂයකට රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතුමාගේ දර්ශනය මම ප්‍රතික්ෂේප කරනවා. එතුමාගේ ක්‍රියාකලාපය මම ප්‍රතික්ෂේප කරුවා. එදත් අදත් ප්‍රතික්ෂේප කරනවා. දේශපාලනයේ මිනි මැරුම් වලට හොරකම් වලට මට එකඟ වෙන්න බෑ. නමුත් එතුමා ශක්තිමත් නායකෙක්. විපක්ෂයට ශක්තිමත් නායකයෝ නෑ මේ වෙලාවේ. කොහෙවත් නෑ. ඉතින් එවැනි වෙලාවක විපක්ෂය මේ වාගේ අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න එක මට නම් පුදුමයක් නෙමෙයි. ඒ අඩු ඡන්ද ප්‍රමාණයනුත් සාමාන්‍ය ෆස්ට් පාස් ද පෝස්ට් ඒ කියන්නේ පැරණි ඡන්ද ක්‍රමය ඉංගලන්තය අනිකුත් රටවල තියෙනවා වගේ අනුපාත ක්‍රමය නෙමෙයි. දෙන්නෙක් ඉල්ලල ඉවරලා මැතිවන්න කොට්ටාසක ඒ කවුරු හරි දිනන ක්‍රමය යටතේ මීට වැඩිය හුඟක් ඡන්ද මන්ත්‍රීවරු ලබා ගන්න තිබුණා විපක්ෂයට. අනිත් පැත්තෙන් ආණ්ඩුවට මීට වැඩිය අඩු වෙන්න තිබුණා. ඉතින් කොහොම හරි ඒකයි අද තියෙන තත්ත්වය. මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ මේ පක්ෂය තුළ මම ඉපදුනේ, මේ පක්ෂය තුළ හැදී වැඩුණේ, දේශපාලන වශයෙන් මේ පක්ෂේ තමයි මම පෝෂණය වෙලා බලයටපත් උනේ, මේ පාක්ෂිකව තමයි මම බලයටපත් කෙරුවේ. මට මේ මහා අනගිය අවස්ථාවක් ලැබුණා මේ රට වෙනස් කරන්නට, රට හදන්නට අවුරුදු 11ක් මේ පක්ෂයේ පදනම මත. ඉතින් මේ පක්ෂය ගැන මම හුඟක් මේ පක්ෂයට ආදරෙයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන දේ ගැන මම අතිශයින් කනගාටුවට පත් වෙනවා. මගේ තාත්තා මේ පක්ෂය බිහි කෙරුවේ, මගේ අම්මා මේක ආරක්ෂා කෙරුවේ සියලු බාධක සහ අභියෝගයන් මැද්දේ. මම මේ පක්ෂය නවීන ලෝකයට සරිලන පරිදි වෙනස් කරලා පක්ෂය සංවර්ධනය වර්ධනය කළා, ඉදිරියට ගෙනිච්චා. ඒ කරපු වැඩ ටික නිසා මගේ ආණ්ඩුවෙන් කරපු ලබාගත් ජයග්‍රහණ සහ පක්ෂය ශක්තිමත් කරලා ඒ නවීන ලෝකයට සරිලන පරිදි අදහස් ලබා දීලා පක්ෂය ශක්තිමත් කරපු නිසා අවුරුදු 17ක් පෙරදි හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ගෙනල්ලා මම අවුරුදු 23ක් මේක බලයේ ඉන්න පුළුවන් වුණා. ඒ එච්චර අපි මහන්සි වෙච්ච මහන්සි වෙලා හදපු මේ පක්ෂයට දැන් සිදු වෙලා තියෙන ඇති වෙලා තියෙන ඉරණම දකිනකොට මට නම් හුඟක් කනගාටුයි. අනන්දද හිනා වෙන්නද කියලාවත් මට තේරෙන්නේ නැහැ. මේ විනාශය ආරම්භ කරුවේ මහින්ද රාජපක්ෂ පක්ෂ නායකයා වුණාට පස්සේ ඊළඟට ඒක ඒ විදිහටම ඉදිරියට ගෙනිච්ච මහින්ද රාජපක්ෂ ඒක සූක්ෂම විදිහට කෙරුවා. සිරිසේන ඉතාමත් කැත විදිහට නීච විදිහට පක්ෂය විනාශ කෙරුවා. පක්ෂයට ආදරය කරන අපි පක්ෂය ආරක්ෂා කරගෙන තනියම අපි ඉදිරියට යමු එක එක්කෙනාගේ ඇඟේ එල්ලෙන්නේ නැතුව අපි සන්ධාන හදලා තියෙනවා. මම සන්ධාන හදපු ප්‍රධානීෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිත් පක්ෂයක. ඒ අපිට එක ප්‍රතිපත්තියක් ගැන එකග වෙන්න පුළුවන් වෙච්ච වෙලාවල් වල සන්ධානයට අපි එකඟුනේ. මෙතන අපේ ප්‍රතිපත්තියට හාත්පසින් වෙනස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම මූලික පදනම වෙන ප්‍රතිපත්තීන් වලට හාත්පසින් වෙනස් ප්‍රතිපත්තීන් සහ ක්‍රියාකලාපයක් තියෙන පොහොට්ටුව පක්ෂයත් එක්ක එකතු වෙනකොට අපි කැමති නැහැ. මොකද අපිට ඒගොල්ලන්ගේ අදහස් අනුමත කරන්න බෑ. අදහස් සහ ක්‍රියාකලාපයන්. ඉතින් අපි කිව්වා මේ අපිට ගැළපෙන්නේ නැති එක එක පක්ෂවලට යන්නේ නැතුව අපි එකතු වෙලා අපි ශක්තිමත් වෙලා අපි තනියම ඉදිරියට යමු. දැන් බලන්න අපේ මන්ත්‍රීවරු
දාසිය දෙනෙක් දිනලා තියෙනවා මේ මේ ජාතික ලැයිස්තුව එක්කනත් එක්ක 16ක් දිනලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ප්‍රමාණය අපි දිනාගත්තේ මොනතරම් අභියෝග මැද්දේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හැරියට දිනපු කට්ටිය පුළුවන් තරම පොත් පක්ෂයේ නායකයෝ කිව්වා මේගොල්ලන්ට දෙන්න එපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච කෙනෙකුටවත් දෙන්න එපා කිය කිය පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකවරු කිව්වා පැහැදිලිව කිව්වා කාටවත් දෙන්න එපා කියලා එහෙම කියලා තියෙද්දිත් අපේ 15 දෙනෙක් අපේ බොහොම ටික දෙනාටයි නාම යෝජනා ලැබුණේ ඒ අයගෙන් වැඩි දෙනෙක් දිනාගත්තා පැහැදිලිව බොහොම ටික දෙනයි ඉතින් අපි තනියම ඉල්ලුවා නම් දැන් දිනුවට පස්සේ මොකද වුනේ ඇමතිකම් ගැන සීන බල බල හිටපු මෛත්‍රීපාල සිරිසේනට මොකක්වත් නැහැ ලැබිලා තියෙනවා ඇමතිකම් ආම මාත්‍ර විතරයි ඒවා ඒවට මේ මේ වැඩක් කරන්න ආයතනයක්වත් නැහැ වේලස්සනින් පොහොට්ටුවට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමහරුන්ට ලැබිලා තියෙනවා ඒගොල්ල පොහොට්ටු පක්ෂයේ සමාජිකත්වයේ ගත්තා අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෙන් හැටියට ඉල්ලලා දිනපු 15 දෙනාටද 16 දෙනාටද මේ වාගේ සලකලා තියෙනවා කිසිම වැඩක් නැති ඇමතිකම් ටිකක් දීලා තියෙනවා වැඩ කරන්න බෑ එතනින්ම පක්ෂය හාන්සි එතකොට අපේ පාක්ෂිකයෝ මේක හිතාමතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතාමතා සිරිසේන මල්ලාගෙන රාජපක්ෂ උන්නේ නැහැ අපි බලයට ගෙන ආපු ආණ්ඩුව රට හදන්න පක්ෂය හදන්න ගොඩ ආපහු ගොඩනගන්න ගෙන ආපු ආණ්ඩුව විනාශ කෙරුවා වාගේම සිරිසේන ලවා දැන් ඉදිරි ටිකක් පක්ෂය ඉතුරු වෙලා තියෙන ටිකක් විනාශ කරන්න මේක විනාශ කරන්න ලේසි නෑ ඒ තරම් මුල් බැසගෙන තියෙනවා මේ රටේ මහා රූස්ස ගහක් දැන් උඩින් කපලා 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 කප්පාදු කරලා මුල ළඟට මෙලකම් කපලා තියෙනවා ඒත් මේ මුල ලියලනවා මොකද අපේ පක්ෂය මේ රටේ ජනතාවගේ හදවත්වල තියෙනවා දැන් මේ ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙලේ අසාර්ථකත්වය නිසා මිනිසුන්ට රැකියාවල් නැහැ කණ්ඩ බොණ්ඩ නැහැ ඒක එතෙන්ට කොරෝනා ප්‍රශ්නෙත් ඇති වුණා ඒක තවත් අන්ත වෙලා එතකොට අන්තිමට මිනිසුන්ට මොනවා හරි කරගන්න යන්න වෙන්නේ අපේ ඇමතිවරු ඉන්න අතලොස්ස ළඟට නෙමෙයි ආණ්ඩුවේ අනිකුත් අය ළඟට පොහොට්ටු පක්ෂයට එතකොට ඒ මිනිසුන් දැහැගත්තට පස්සේ අපි මොකද අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව ඉස්සර හිටියේ වමේ පක්ෂවල අය හිටියේ ප්‍රතිපත්තියක් මත පක්ෂෙත් එක්ක හිටියේ පක්ෂයට තියෙන ආදරයට පක්ෂ ප්‍රතිපත්ති සහ දර්ශනය ගැන තියෙන විශ්වාසය මත පක්ෂේ නායකත්වය ගැන තියෙන ආදරය සහ විශ්වාසය මත අද මේ නවීන ලෝකයේ අපේ පක්ෂ විතරක් නෙමෙයි සියලුම පක්ෂවල ජනතාව රටේ පොදුවේ පුරවැසියන් දේශපාලනය කරන්නේ තමාට ලබා ගන්න පුළුවන් මොකද්ද කියන දේ විතරක් නිසා විතරයි රට ගැන තුට්ටු දෙකක්වත් සලකන්නේ නැහැ රටට හෙන ගැහුවත් කමක් නැහැ මම මට කරගන්න පුළුවන් දේක් තියෙනවා නම් කරගන්නවා කාට වුණත් කොන්ද නමලා දණින් වැටිලා අපි කරගන්නවා එතකොට දැන් කොන්ද නමලා දණින් වැටෙන සංස්කෘතියක් මේ රටේ ඇති කරලා තියෙනවා දේශපාලකයෝ. දේශපාලකයා රජා ඒ මිනිහා ඉදිරියේ ඒ ගෑනු කෙනා ඉදිරියේ දණින් වැටෙන්න ඕනේ අපේ ජනතාව. පාක්ෂිකයෝ පාක්ෂික නොවන අය. ඉතින් මේ තත්ත්වය යටතේ දණින් වැටිලා අන්තිමට දණිස් දෙක හැම ගියාට පස්සේ ඒ පැත්තටම හේතු වෙනවා. අද මෙන්න මේකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙලා තියෙන්නේ. මම යෝජනා කරනවා ඊටමත් ඕනෑකමින් මම ක්‍රියාකාරී දේශපාලනයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙන්නේ. මොකද අද පාර්ලිමේන්තුවේ ඉන්න 225 පස්තරා ගිය පාර්ලිමේන්තුවේ හිටපු අයම ආපහු වෙලා තියෙන 95ක් විතර අලුත් අය බොහොම ටිකයි ඉන්නේ යල් පැනපු 70 පැනපු 80 පැනපු අය ඉන්නේ මේ අය හොරකම් කරලා දූෂණය කරලා මිනි මරලා ඉන්න මිනිස්සුත් එක මට තවදුරටත් වැඩ කරන්න බෑ මම අයින් වෙලා ඉඳලා 2015 මම ඇදලා ගෙනකොට මම අන්තිමට බෑ කියලා හා කිව්වේ කොහොම හරි අපි ඔක්කොම එකතු වුණොත් අපිට මේ රට වෙනස් කරන්න පුළුවන් කියන මගේ මහා විශ්වාසයක් තිබුණා අපේ සිහිනය හැබෑ කරගන්න පුළුවන් කියලා අපි හිතුවා. එතකොට ඇත්ත වශයෙන්ම පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරලා තව වාමාංශික කණ්ඩායම්, සිවිල් සමාජයේ ශක්තිමත් කණ්ඩායම්, දෙමළ මුස්ලිම් ජනතාව නියෝජනය කරන සුළු ජාති නාගම් නියෝජනය කරන කණ්ඩායම් එකතු කරගත්තාම අපි මහා බලවේගයක් හදාගත්ත අන්තිම වතාවට හරි අපි උත්සාහයක් දරමු රට වෙනස් කරන්න සදහටම හොඳ අතට. හැබැයි පුද්ගලයෝ දෙන්නෙක් විසින් අහක ඉඳලා කානුවල ඉඳලා අපි බලයට ගෙනාපු එක්කෙනෙක් තවත් එක්කෙනෙක් නායකයෝ දෙන්න මේක සම්පූර්ණයෙන් විනාශ කෙරුවා. හිතාමතා රාජපක්ෂලා ඉතා සූක්ෂම ඉතා ඥානාන්විත කුමන්ත්‍රණයක් හැදුවා කුමන්ත්‍රණයට අහුවෙලා සම්පූර්ණයෙන් ඒක විනාශ කරා. ඒක නිසා දැන් මට කරන්න දෙයක් නෑ තවදුරටත් මෙවැනි පුද්ගලයෙක්ව මට වැඩ කරන්නවත් බෑ. මගේ නිකන් ආත්මය විනාශ වෙනවා. ඒක නිසා මම හිතුවා මම මගේ වැඩක් බලාගෙන ඉන්නම් කියලා. මම රටට වැඩ කරනවා දැනුත් මගේ විවිධ ව්‍යාපාර ගණනාවක් මං හදලා අත්තරගල්ලෙන් පටන් ගත්තා ගම්පහ දිස්ත්‍රික්කේ ඊළඟ රට පුරාම අපි විවිධ සමාජ සේවා කටයුතු කරමින් දැන් සිටිනවා. ජාත්‍යන්තර වශයෙන් මගේ විවිධ කටයුතු තියෙනවා ඒවත් කරගෙන යනවා. මගේ ප්‍රතිපත්ති අනුව ඒවා කවදා හරි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙත් ස්ථාපිත කරන්න පුළුවන් නම් මට කරන්න පුළුවන් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් දායකත්වයක් ලබා දෙනවා කියන ඒ ප්‍රතිපත්තිය මත ලංකාවේ කවුරු හරි හොඳ වැඩක් කරන්න හැදුවොත් මම ඒකට අතහිත දෙනවා මගෙන් ඉල්ලා සිටියොත් ඊට වැඩිය දැන් තියෙන තත්ත්වයට මට කරන්න බැහැ නමුත් එක දෙයක් මම ඉල්ලා සිටිනවා
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව තාමත් මේ රටේ ඉන්න බව මම දන්නවා. හුඟක් දුක් වෙනවා. අපිට කීයටවත් කිසිසේත්ම පොහොට්ටුවට ඡන්ද දෙන්න කැමති නෑ කිව්වා ඒ හිටියා. මහා විශාල ඡන්ද ප්‍රමාණයක් ලංකා ඉතිහාසයේ කවදාවත් නැති තරමට මේ කටු ගාලා තියෙනවා. තවත් විශාල ඡන්ද ප්‍රමාණයක් 10කුත් 15කුත් අතර සාමාන්‍යයෙන් මහා මැති වර්ණයකදී ඡන්දේ වැටෙන ප්‍රමාණය මේ සැරේ දාලා නෑ. ඒතර කොටසක් ඡන්දේ පාවිච්චි කරන්නේ අපි යන්නෙම නැහැ කියලා මට කී දෙනෙක් කිව්වද? ඔය එකෙක් ගැනවත් අපේ විශ්වාසයක් නෑ කියලා. සමහරු බල කරලා අරපු අය ගිහිල්ලා කටු ගාලා ආවා. දාන්න කෙනෙක් නෑ කියලා. මටත් ඇත්තටම එහෙම කරන්න හිතුණා. නමුත් කරන්න බෑ. මොකද මම අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන කෙනෙක් ඇටිට කාට හරි ඡන්ද දෙන්න ඕන නිසා දුන්නා. ඉතින් මිත්‍රවරුනි මම ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතුරු වෙලා ඉන්නවා සෑහෙන පිරිසක්. නැවත වතාවක් ඒකරාශී වෙලා අපේ පක්ෂයේ නිර්මල ප්‍රතිපත්ති මොනවද කියලා ආයමත් ඒ දවස්වල මැතිනිය අපේ පක්ෂයේ දිගින් දිගටම අඛණ්ඩව සෑම මැතිවරණ කොට්ටාසකම පක්ෂයේ ප්‍රධානීන් 300 200 300 තෝරලා හැම සාඛාවකම ප්‍රධානීන් 3 දෙනා බැගින් තෝරලා දේශපාලන පන්ති තිබ්බා. හොරගොල්ලේ සංගබෝධි පරණ සංගබෝධි විද්‍යාලය තිබ්බේ. ඒ මුළු පන්ති මාලාවම මේ පුහුණු වීම මාලාව බාරව හිටිය මම. විශ්වවිද්‍යාල ආචාර්යවරු එවැනි විශේෂඥයෝ ගෙන්නගෙන අපි කෙරුවේ. දැන් පක්ෂයටයි ඡන්ද දෙන්න කියලාවත් දන්නේ නැහැ. මොකක් හරි මට කරගන්නයි මම මේකේ ඉන්නේ. මේක බැිනම් වෙන එකකට පයින්නවා. ඉතින් ඒ නිසා දැන් අපි නැවත වතාවක් මොකද්ද මේ පක්ෂයේ තියෙන වටිනාකම? ඒ වටිනාකම නම් අපේ පදනම අපේ දර්ශනය. ඒක හරියට අපි ආපහු විශ්ලේෂණය කරගෙන ඒ දර්ශනය අද ලෝකයට සරිරන පරිදි කොහොමද අපි සකස් කරගත්තේ යුත්තේ කියලා ඒව කරගෙන ප්‍රතිසංදානය කරගත්තේ යුත්තේ කොහේද කියලා වැඩපිළිවෙලක් හදාගෙන අපි පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යමු කියලා මම ඉල්ලා සිටින්නේ. අපේ රටේ සංවිධායකවරු ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ කොට්ටාස උතුරු නැගෙනහිර හැර 137ක් විතර තියෙනවා මම හිතන්නේ. ඒ 137 සංවිධායකවරු 137 දෙනා සහ දිස්ත්‍රික් සංවිධායකව විශාල ප්‍රමාණයක් දාලා ඉන්න ඔහේ හැම පඳුරක් යටම දැන් දිස්ත්‍රික් සංවිධානයකව ඉන්නවා. මේ හැම කෙනාම අතරින් 92%ක් ගිය වසරේ 2019 සැප්තැම්බර් අන්තිම හෝ ඔක්තෝබර් මුල සියලුම සංවිධායකවරු කැදෙව්වා සිරිසේන මහත්තයා මට ඇරෙන්න. මට කැදෙව්වේ නැහැ. මට හරිය බයයි මේ ඔක්කොම. ඇයි මන් දන්නේ. මම හිතන්නේ මගේ අවංක භාවයට ඍජු භාවයට ප්‍රතිපත්ති කවදාවත් ප්‍රතිකප්ප ගරුක භාවයට ප්‍රතිපත්ති උල්ලංඝනය නොකර තත්වයට මං හිතන්නේ බය ඇති. කොහොම හරි මට කිව්වේ නෑ ඉතුරු සියලු දෙනාම කැඳවලා 300 ගානක් කොළ කෑල්ලක් දීලා තියෙනවා. අපි තනියම ඉදිරිපත් විය යුතුද ජනාධිපතිවරණයට? පොහොට්ටු එක්ක ඉදිරිපත් විය යුතුද? එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයට එක්ක ඉදිරිපත් විය යුතුද කියලා. 92%ක් ලිඛිතව අත්සන් කළා දීලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම ඉල්ලමු තනියම ඉදිරියට යමු කියලා. මේක අනවුස් කරලා එතන ඒ හිටපු සියලු දෙනාටම ප්‍රකාශයට පත් කරලා පක්ෂයේ මහලේකම් කියන කෙනා ඊට පස්සේ සතියකට පස්සේ ගිහලා අත්සන් කෙරුවා. කවුද මන් දන්නේ නැහැ පක්ෂයක් එක්ක පොහොට්ටුවද මොකක්ද එකක් එක්ක අත්සන් කරලා ඡන්දෙට ගියා. ගිහිල්ලා පුළුවන් තරම් බැනුම් ඇහුවා. අපිව පරද්දන්න කියලා වේදිකාවල කිව්වා. දැන් නිකන් ඇත්ත වශයෙන්ම ඉතාමත් නිඳිත විදිහට ලැජ්ජා සහගත විදිහට අමාත්‍යාංශ කීපයක් දීලා අපේ පක්ෂයේ සභාපතිට මුකුත්ම නැහැ පක්ෂයේ ලේකම්ට බතික් සහ හෑන්ඩ්ලූම් අමාත්‍යාංශය දීලා. එහෙම අමාත්‍යාංශයක් නැහැ. ඒකට මුකුත් ආයතන නැහැ. කිසිම ආයතනයක් නැහැ. උනම් මේ පක්ෂ ප්‍රධාන ලේකම්. ඉතින් මේ වාගේ ලැජ්ජ වෙන්නේ නැතුව අපි කිව්ව දේ ඇහුවනම් මම ලිඛිතව හතර වතාවක් සිරිසේනට ලියුම් ඇරියා. ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මට බැන බැන ගියා සිරිසේන විවෘතව. ඊට පස්සේ දැන් පක්ෂය මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ විහිං ඒගොල්ලන්ගේ පෞද්ගලික බල පෙරේතකම නිසා විතරයි කියලා මම පැහැදිලිව කියනවා. ජනතාවට එහෙම ගැහුවත් කමක් නැහැ. පක්ෂ දිය වෙලා ගිනි ගත්තත් කමක් නෑ. දිය වෙලා ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පක්ෂ මූලස්ථානයේ විතරයි මගේ අම්මා මැතිනිය රුපියල් 5-10 එකතු කරලා ඉවරලා ලක්ෂ ගණනක් එකතු කරලා හදපු තට්ටු පහේ ගොඩ නැගිල්ලට හැගහගෙන ඉන්නවලු එක වටිනාකමක් තියෙන නිසා නැත්නම් පක්ෂයට මොක වුණත් ඒක වනේ කමක් නෑ. ඉතින් අපිට මේක ගැන ලොකු කැක්කමක් තියෙනවා. මම දන්නවා මේ රටේ පාක්ෂිකයන් මට කතා කරපු ටිකට මේ පහුගිය මැතිවරණ සමයේ ජනාධිපතිවරණයේදී ඊට පස්සේ දැන් මේ මාස 8ක් ඇතුළත කිව්ව දේවල් අනුව මේ පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන්න සාමාන්‍ය ගමේ ඉන්න පාක්ෂිකයාගේ ලොකු කැක්කමක් තියෙනවා. උවමනාවක් තියෙනවා. මේ හැම කෙනාම මේක රාශි කරගෙන අලුත් නායකත්වයක් මත මේ හොරු මිනිමරුව නැතුව ජරා වෙච්ච මිනිස්සු නැතුව බේබද්දෝ නැතුව අපි අලුත් නායකත්වයක් ගොඩනගාගෙන අපේ පාක්ෂිකයන් අතරින්ම මේ පක්ෂය ඉදිරියට ගෙන යමු කියන මම යෝජනා කරනවා. එහෙම කරන ඕන කෙනෙකුට මම සයිඩ් එකේ ඉඳගෙන මගේ සහයෝගය දෙන්න ලෑස්තියි. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැතිනම් මේ දැන්මම subscribe කරලා ළඟම ඇති bell icon එකත් click කරන්න. ඒකම අපිට like එකක් දීලා යාළුවන්ටත් බලන්න share කරන්න.